අස්කිරිපාර්ශ්වයේ මහානායම අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදාසී හිමියන්ගේ අපවත් වීමත් සමග මහානායක දුරේ පුරප්පාඩු වුණා. ඒ සමග ශාමෝපාලි මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවිය සඳහා ඉදිරිපත් වීමට එම පාර්ශ්වයේ අනුනායක හිමිවරු තීරණය කළා. බදුළු මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාකොඩ ඥානරත්න හිමියන් සහ පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ඒ සඳහා ඉදිරිපත් වුණා. ඒ අනුව අස්කිරි පාර්ශ්වයේ ඊළඟ මහානායක හිමියන් කවුරුන්ද යන්න තීරණය කරන්න කාරක සභාව අද රැස් වුණා. ඒ තීන්දුව ගත්තේ අස්කිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී. කාරක සංඝ සභාවේ තීරණය අනුව බදුළු මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාකොඩ ඥානරත්න අනුනායක හිමියන් අද පටන් 22 අස්කිරි මහානායකයන් ලෙසට තෝරාපත් කර ගැනුණා. මෙහිදී විශේෂම සිදුවීම වුණේ මේ මහානායක ධූරය භාර ගැනීම සඳහා ඉදිරිපත්ව සිටි අනුනායක වේනරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයත් මහානායක ස්වාමීන් වහන්සේට ලැබීමයි. ඉන්ද්‍රිය අනාගතයේදී බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා එවාගිම දළදා වහන්සේගේ සුරැකීම සඳහා බෞද්ධ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කර දීම සඳහා අපි හැකි පමණින් ප්‍රයත්න කරනවා කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ නායක පදවිය අද දින මා සමග ඉදිරිපත් වුණු අපේ අනිත් අනුනායක මාහිමිපාණන් වහන්සේට අපි ඒ පුරාණ චාරිත්‍ර ගරු කරමින් මගේ ඉදිරිපත් වීම මම ඉවත් කරගෙන අපේ සංඝ සභාවේ ඒකමතික තීරණය අනුව උන්වහන්සේ පත් කරන්නට යෙදුණා. ඒ අනුව උන්වහන්සේ දරූ ඒ මූලික අපේ සංඝ සභාවේ ප්‍රධාන අනුනායක ධුරයට මම පත් වී තිබෙනවා.